වගකීම සම්පූර්ණයෙන් බටහිර යුරේෂියානු සාපි ගන්න එක. ඒ මොකදින් යන්තරගතයේ අන්තර් යුද්ධය කියන එක නෙමෙයි. නමුත් ඒක පක්ෂ හෝ විපක්ෂද කියලා ඒගොල්ලන්ගේ අහන්න නැතුව අපි දුරක් කිමාවි. සුදත් සහ සුදත් මහනිවර සහෝදරය සහ පටිගිරි යුරේ දර්ශනය ගාමිණී අතර දිගු ඉතිහාසයක්. එක්තරා අර්ථයකින් මේක අපිට කියන්න පුළුවන් මිත්‍රත්වයේ ක්‍රියාවක්, act of friendship. මොකද ඇත්තටම කියනවා නම් පටිගිරි යුරේ දර්ශනය කියන එක නම් අපි හිතන්නේ නැහැ. ඒ වගේ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ඉජර් ෆිල්ම් ඇකඩමි කියලා තිබුණා. සහ සමහර අය කියනවා හරි ආන්දෝලන කඩදාස් 940 ගණන්වල ඉඳලා 980 අනුභව කරලා ප්‍රංශය කේන්ද්‍ර කරගෙන ඒ වගේ දැන් නමුත් මේවා දශක සමාජ සියවස් ගන්න තිබුණා දැන් ජර්මන් විද්‍යාන වාදී වගේ එකක් ඇත්තට මේක 780 එකේ ආරම්භ වෙන්නේ. ඉතින්දලා ඉතිමු හේගල් කියන්නේ අපි ඉස්සෙල්ලි හේගලියානු ගුරුකුලයේ 40 ගණන්වල ගත්තා සහ ඒ හේගලියානු ගුරුකුලයේ ඔෆ්ෂූට් එකක් කියන්නේ එකෙන් ව්‍යුත්පත් වෙච්ච අතිදරන්ත ව්‍යාපාරයක් කියන මාක්ස්වාද ඒක සියවස් සාමාරක
බෞද්ධයෙක්ට වැඩ කරන්නේ. එතකොට අපිට සිද්ධ වෙන එකක් තමයි විකල්ප පාරවල් වලින් මේ දර්ශනය විසින් යෝජනා කරලා මේ විකල්ප ජීවිතය පිළිබඳ අදහස වක්‍ර අසම්පූර්ණ ලෙස වෙනත් ප්‍රවේශ වලින් එළියට පුළුවන් කියලා අදහස. මේකට තියෙන මම හිතන්නේ ප්‍රධාන මාවත් දෙකක්. දේශපාලනය සමහර මම දේශපාලනය ගැන කතා කරන්නේ නැහැ. කලාව කියන එක ඒක මම කියන්නේ නැහැ දර්ශනීය දැනුමක් දෙන එක දර්ශනීය නෙමෙයි කලාව දෙක නම් කලාව තුළ ඔබට අත්දකින්න පුළුවන් යමක් මම හිතනවා මෙතන ඉන්න බෞද්ධයන් දෙනා දෙන්නේ සියලු දෙන්නේ කුමන මොහොතේ මේ කලාව කියන එක දැනගන්න රාතේ ඒ නිසා තමයි ඔය කලාව ගැන හේස මේ ඔබට කියලා තියෙනවා ඩයි දෙන්න ඔබට සම්බාධ චිත්‍රපටයක් කරන්නේ ඔය නැත්නම් ඔබ කවුරුන් කාන්තාව කරගෙන අඳුම් කරවලා ඉන්නවා ඒක ෂූට් කරාම ඒක කලාව සම්බාධ කරනවා මම එයාට කියන්නේ ඉතින් ඔක කරන්න හරි ඒක කර ඒක කරන්න හරි ඒක කරොත් එහෙනම් ඔබට ලොකු ඉන්නේ කියන විදියට සම්මානීය චිත්‍රපටයක් කරොත් ඒ උඹට ලොකු සම්මානීය ලොකුයක් වෙනවා හරි අපි ටිකක් අමු කරගන්න පුළුවන් මේ යන අපේන් දෙයක් ලැබෙනවා මේ කාන් සිනමා වලට යන්න පුළුවන් ඔය ඔක කරන්න කරන්න ඔක ඔක දායකයන් දුෂ්කරලා වෙලිකේ තමයි මට